තාත්තේ දුවට දෙයක් තියෙනවා නම් කියන්න මේ පණමෙන් රැකගත්ත දුව ඉස්සලා දුව තාත්තට ආදරණීය පණිවිඩයක් දෙන්න තාත්තට පණිවිඩයක් කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ මාව බලාගත්තේ මගේ තාත්තා ඒක මං හිතන්නේ මම වාසනාවන්තයි මේ ලෝකේ හොඳම තාත්තා ඉන්නේ මට මං හිතනවා මං තාත්තව තාත්තට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් මං කරා කියලා එදා අවෝඩ් එක ගත්ත වෙලාවත් මං කිව්වා තාත්ත වෙන්න ගත්තා කියලා මං දන්නවා තාත්තට තමයි මට වඩා වුණාව තියෙන හැම දෙයකම මිස් ශ්‍රී ලංකා කිරුළ දරද්දිත් මං එක තාත්තට තමයි මේවා කරේ ඉතින් මං හිතනවා මට පුළුවන් තාක් කාලයක් මං තාත්තව ආදරෙන් බලාගන්න මට බලාගන්න දෙයක් නැහැ මාව අදට තාත්ත තමයි බලාගන්නේ එච්චර වගකීම පිටල ගන්න කෙනෙක් මගේ තාත්තා ඉතින් thank you dad දුවට කියන්න දෙන්නේ මම ඇයිගෙන් මේ දක්වා මේ ශේත්‍රයට ඇවිල්ලා අවුරුදු දැන් 7ක් විතර වෙනවා 2015 ඉඳලා ඇය ඉන්නවා ඇය ලැබපු උපරිම මං තෘප්තිමත් වෙන ජයග්‍රහණ රංගන මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගයේ 2017 දිනපු එක 2010 හැබැයි ඇය සන්තෝෂ වෙලා ඉන්නා වගේම තමයි ඇය පරදින වෙලාවල් වලදී ඒගේ සියලුම පීඩණය පිට කරන්නේ මගෙම සතුටම විතරක් නෙමෙයි මොකද ඇය සමාජලට බණිනවා 2015 අවුරුදු කුමාරී තරඟේ පැරදිලා යනක මම බැනුම් ඇහන්න ගහනවා හිටියකම මට බොහොම ආදරණීය විදියට ගහනවා 2016 මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟේ පැරදිලා පස්වෙනි ස්ථානය ලැබුවේ බැක් ස්ටේජ් කියන තැනදී මට අඬ මට දෝෂ ආරෝපණයක් හොඳ වගේම ඒවත් බලාපොරොත්තු බාරගන්න මට සිද්ධ වෙනවා ඉතින් 2017 මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය කරපු එක තමයි රංගන මම දැනට අයගෙන් දැකපු ඉහළම ජයග්‍රහණ ඒක මට ඇති පරාජයේ පීඩනය ඔබෙන් මුදා හැරලා ජයග්‍රහණයේ අයිතියත් ඔබට පිරිනමනවා ඒකයි වටින්නේ මොකද්ද කියන්නේ නෑ නෑ ඒ වෙලාවේ කියන්නේ තරගයට එනකොටත් මම නිලියෙක් මම රාදලෙක ඉඳලා ටෙලිනාට්‍ය රඟපානවා එතකොට මම ඒක පැරදිච්ච එක මට හරි නිකන් අවුලක් වුණා ඉතින් ඒකට යන්න එකම හේතුවනේ තාත්තනේ ඒක නිසා තමයි මේකේ පීඩනය යට ගියේ හැබැයි ඒක ඔබ අතහැරියේ නෑ අතහැරින්නේ මම කවදාවත් අතහරින්නේ නෑ පැරදුනොත් ආය අනිවාර්යෙන් නැගිටලා ඉන්නවා FAR with Diaro.